අන්තර්ජාලයේ සැරිසරද ශ්‍රී ලාංකේය අභිමානී පෙළහර සිංහද www.sinhada.com මව්පිය සිනහසට බැතිබර පිදුම දයාවී සිහිලස නැතිබැරි මොහොතක පිහිටට එන්නේ මවුනි පියාණනි ඔබ පමණයි බුදුන් ළඟට අපගේ දුක දන්නේ මවුනි පියාණනි ඔබ දෙපළයි දයාවී සිහිලස මව්පිය සෙනෙහසට බැතිබර පිදුම දයාවී සිහිලස දයාවී සිහිලස සුබ සන්ධ්‍යාවක් ලොව සිසාරා සිටිමින් සියහඬ රේඩියෝට සවන් දෙන සියලුම සොයුරු සොයුරියන්ට අද ඔබ මේ එක්වී සිටින්නේ මව්පිය සෙනෙහසට බැතිබර පිදුම දයාවී සිහිලස සමගයි. ජීවිතයේ අපි මේ විදියට සතුටින් ඉන්නේ අපිට ඉදිරිය දකින්නට අපිට අතහිත දෙන්නේ අපේ ආදරණීය දෙමව්පියන්. අපේ දෙමව්පියන් අපේ ජීවිතය තුළින් ගොඩාත්තේ බලාපොරොත්තු නොවුනත් අපි ලෝකයට දරුවෙක්ව දෙන්නේ මේ ලෝකය ලස්සන කරන්න. ඉතින් අදත් මව්පිය සෙනෙහසට පැතිපර පිදුම දයාවේ සිහිලස සමගින් එක් වෙන්නේ එවැනි ලස්සන ධෛර්යමත් දියණියක්. ඇගේ මවගේ ධෛර්යයට ඇගේ මවගේ බලාපොරොත්තු ඉටු කරමින් ලස්සන ජීවිතයක් ගත කරන දියණියක් සමග. ලෝකේ තියෙන එකම රැකවරණය වන ලෝකේ තියෙන ලස්සන මාදරය වන මව්පිය සෙනෙහස මව්පිය රැකවරණය ආදරයෙන් ලබමින් ලස්සන ජීවිතයක් ගත කරන ඇය සොනාලි නාලිකා සොයුරියයි. මව්පිය සෙනෙහසට බැතිබර පිදුම දයාවී සිහිලස. අපි බලමු කවුද ඇගේ අම්මා කියලා, ඇගේ දිරිය මව කවුද කියලා. ඔබ මම ඒ අම්මව හොඳින් හඳුරනවා මේ මුහුණු පොතේ. ඇය අපේ රැජිනයි මුහුණු පොතේ. මම නම් ඇයව හඳුන්වන්නේ අපේ රැජින කියලා. මොකද ඒ අම්මා හරිම ශක්තිමත්, ඒ අම්මා හරිම ආදරණීයයි. තමන්ගේ දරුවෝ දෙන්නට වගේම මුහුණු පුතේ සිටින අපිටත් ඇය ආදරණීය අම්මා කෙනෙක්. අපි අක්කා කියලා කිව්වට ඇය අපිට ආදරණීය අම්මා කෙනෙක්. මට විශේෂයෙන්ම ජීවිතේ ගොඩක් ප්‍රශ්න එද්දී ඒ අම්මා ඇගේ දියණියට වගේම මටත් නිතරම දුර්ගෝ කියාගත්තු ගමම්මයි ඉන්නේ. ඉතින් මම ලොකු විශාල සතුටක් මට තියෙනවා ඒ අපේ රැජින ගැන ඇගේ දියණිය ගහනින් ගහන්න. එසේනම් සොනාලි සොයිරිය, ඔබටයි මේ ආරාධනා. ඔබට ජීවිතේ දීපු, ඔබට ශක්තියක් දීපු ඒ ආදරණීය අම්මයි තාත්තයි ගැන කතා කරන්නට. විශේෂයෙන්ම ඇගේ තාත්තා මේ ලෝකේ නැහැ. ඔහුට ස්වර්ග රාජ්‍යයේ සියලුම සැප සම්පත් හිමි වේවායි කියලා අපි සියලු දෙනාම මේ පටන් ගත්තිම ප්‍රාර්ථනා කරනවා. කතා කරමු අම්මා ගැන. ඔබට කොහොමද ශක්තියක් උනේ? ඔබට කොහොමද දිරියක් අම්මා දෙන්නේ? ඔබට කොහොමද ආදරය දුන්නේ? ඔබේ ජීවිතය මෙතෙක් කල් ගේන්න ඔබව ආයිබෝවන් කියලා සියහඬ නිවසට බාරගන්නවා. මව්පිය සෙනෙහසට බැතිබර පිදුම දයාවී සිහිලස. මගේ අම්මගේ නම කමලී දම්මිකා රූපසිංහ. මගේ තාත්තගේ නම ජෙරාඩ් ලයිනල්.
එදෙන තමා මගේ ජීවිතේ. මම වැඩියෙන්ම ආදරේ මගේ අම්මටයි තාත්තටයි. අද මගේ අම්මා විතරයි ඉන්නේ මාත් එක්ක. මගේ තාත්තා ජීවිතෙන් අතර නැහැ. ඇත්තටම මන් දකින විදිහට මගේ අම්මයි තාත්තයි අපිට මටයි මලිසයි පුදුම විදිහට ආදරය කරපු අම්මෙකුයි තාත්තෙකුයි. මං ගොඩාක් ආදරෙයි මගේ අම්මටයි තාත්තටයි. මව්පිය සෙනෙහසට බැතිබර පිටුම දයාවී සිහිලස. ඒ වගේම මං අහන්න කැමති මේ ආදරණීය අම්මගේ තාත්තගේ ආදරය පුංචි කාලේ ඔබට සුන්දරව ලැබුණා. සුන්දරව ලැබෙන්නේ නැති අනිවාර්යයෙන්ම. ඉතින් ඒ දෙන්නගේ ආදරය මත පුංචි කුමාරිකාවක් වගේ ඔබ හැදෙද්දී ඔබ ඔවුන්ගේ ආදරය ලබද්දී අද වෙද්දී ඔබේ ජීවිතයට ඒ බාල කාලය ගැන අමතක නොවන සිදුවීමක් අපි සමග බෙදාගන්න කැමතිද? මගේ අම්මා මම පොඩි කාලේ නම් මට අකුරු කියා දෙන්න ගොඩාක් මහන්සි වුණා. ලස්සන අකුරු ලියන්න, අකුරු මුතු කැට වගේ හදන්න ඕන කියලා මකෝමකු අකුරු ලියලිය සැර කර කර හරි ආයෙකනේ දරුවෙකුට උගන්වන්න ගොඩාක් මහන්සි වුණා. මගේ තාත්තා කෑම බීම ඇඳුම් පැළඳුම් කිසිම දෙයකින් කවදාකවත් අපිට නෑ කියන වචනේ අහන්න සලස්සලා නෑ. එදින ගොඩාක් කෝසත් දෙන්නෙක් නෙමෙයි. ඒ වුණාට අපිට එයාලට පුළුවන් වටත් උපරිමව අපි පුංචි කාලේ ඉඳන්ම අපිට දුකක් නොදී බලාගත්තා මගේ අම්මයි තාත්තයි අපි දෙන්නව. මගේ අම්මා බුද්ධ ආගමේ, මගේ තාත්තා ආගමේ. අපිට අවුරුද්දකට නත්තලද මංගල්‍යද සිංහල අලුත් අවුරුද්ද අපි හැමදේම සමරනවා. ඒක කිසිම මේ කවදාකවත් ඒ පුතුන් මවුනි ඔබගේ පැතුම් පිරුණු ගන් හදවත වසා පැතිර ඇති දුක් ගිනි මගේ හදේ උදානයයි. වෙසක් සඳක් වාගේ මගේ ජීවිතයම එළිය කෙරු නිවන් මග මගේ දිවියේ මගේ ආදර අහිමි රැල්ලක් සේ නිහඬ නිසල නදියක් සේ සිතුම් අහිමි රැල්ලක් සේ නිහඬ නිසල නදියක් සේ ගියක් වී කවියක් වී ඔබ මා ළඟ වුණා සංසාරේ නවා තැනයි ආදර අම්මා උතුම් මවුනි ඔබගේ පැතුම් පිරුණු ගන් හදවත වසා පැතිර ඇති දුක් ගිනි මගේ හදේ උදානයයි. වෙසක් සඳක් වාගේ මගේ ජීවිතයම එළිය කෙරු නිවන් මග මගේ දිවියේ මගේ ආදර අම්මා. පැතුම් පිරුණු මා අභියස වා පොඩි යට ඔබ සැඟවූ
පිරුණුමා අභියස වාපොඩියට ඔබ සැඟවු ඒ දිවියේ දිවිගමනේ තනිය මකා මා සැනසු යශෝරාවයයි ඔබ මට මගේ ආදර අම්මා උතුම් මවුනි ඔබගේ පැතුම් පිරුණු ගන් හදවත වසා පැතිර ඇති දුක්ගින් මගේ හදේ උදානයයි වෙසක් සඳක් වාගේ මගේ ජීවිතයම එළිය කෙරු නිවන් මඟ මගේ දිවියේ මගේ ආදර අම්මා මගේ ආදර අම්මා මගේ ආදර අම්මා මගේ මව්පිය සෙනෙහසට බැතිබර පිටුම දයාවී සිහිලස බාලකාලයත් එක්කම ඔබ ඊළඟට පියවර තබන්නේ පාසල් අධ්‍යාපනයේද පුංචි කාලේ ඉඳලම ඔබ කොහොමද අධ්‍යාපනයට ඔබේ අම්මයි තාත්තයි ඔබට කොහොමද අත දුන්නේ ඔබේ අධ්‍යාපනය වැඩි දියුණු කරගෙන සමාජයේ හොඳ පුද්ගලයෙක් වෙන්න යම හැම වෙලේම කුසේ අද දෙන දේ අද පාඩම් කරන්න අද කරන දේ අද කරන්න තියෙන දේ අද කරන්න එතකොට හොඳට ඉගෙන ගන්න පුළුවන් කියන එක ඇත්තටම අධ්‍යාපනයේ මගේ අම්මා මට ලොකු තල්ලුවක් දුන්නා ඒ දේවල් හරියට කරගත්තේ නැති නිසා මගේ ලොකු වැරැද්දක් ඒ වුණාට ඇත්තටම අපේ අම්මා මට හරි හයියක් ඒක හැමදාම එහෙමයි මගේ අම්මට මම ගොඩක් ආදරේ උයන් තෙරේ ඔබ මට සොයගෙනේ මව්පිය සෙනෙහසට බැතිබර පිටුම දයාවී සිහිලස අධ්‍යාපනයත් ලැබමින් අපි ඊළඟට පියවර තබන්නේ අපේ සුන්දර යෝන් කාලයේද ඉතින් මේ සොනාලි නැමැති ලස්සන දියණියට සුන්දර දියණියට ඔබේ යෝන් කාලයේ ලැබු අත්දැකීම් වලට ඔබේ දෙමව්පියන්ගෙන් ලැබුණු ගුරුහරුකම් මොකද්ද මේ යෞවන කාලයේදී ඔබට සමාජ හොඳ පුද්ගලයෙක් වෙන්න මම ඉවලා දෙන්නේ කිය අම්මගෙනේ මට මගේ ලොකු දුව අතට ලැබිච්ච දවස තමයි මගේ අම්මා මං ගැන මොන සිතිවිල්ලක් තියාගෙන ජීවත් වෙන්නේ නැද්ද කියලා දැනුනේ ඒක මට වචනෙන් කියන්න බැහැ අම්මා කෙනෙක්ගේ හිතේ දුවෙක් ගැන මොන හැඟීමක් තියෙනවද කියලා දැනෙන්න ඇත්තටම මම හිතනවා අපි අම්මා කෙනෙක් වෙන්න ඕනේ කියන එක. එතකන් ඒක දැනෙන්නේ නැහැ. දයාවී සිහිලස. දුවලා ආදරේ තාත්තට කිව්වට තාත්තට තමයි ගොඩක් ආදරේ. ඒ වුණාට අම්මයි දුවයි අතර තියෙන බැඳීමට කියන්න වචනත් නැහැ නමුත් නෑ මම හිතන්නේ. ඒ තරම් ඒ බැඳීම හරි සුන්දරයි. කසාද බැඳ කියලා නේ අදටත් මං වැඩියම කතා කරන්නේ මගේ අම්මත් එක්ක මගේ හැම දුකක්ම හැම දෙයක්ම කියන්නේ ඉන්නේ මගේ අම්මා දයාවී සිහිලස ඒ වගේම ඒ හැම දෙයක්ම ජය අරගෙන අද ඔබ ලස්සන තැනක ඉන්නවා ඉතින් අද ඉන්න තත්ත්වයට ඔබට එන්නට ඔබේ අම්මා කොහොමද ඔබට අතහිත දුන්නේ ඔබේ ආදරණීය අම්මා ඔබ ජීවත් කරන්නට ඔබ හොඳ ලස්සන සුන්දර තරුණියක් ලෙස විශේෂයෙන්ම ගුණ යහපත්කමින් පිරුණු තරුණියක් ලෙස අද ඔබට ඉන්නට ඔබේ අම්මා දීපු අත්දැකීමක්ද මගේ කියලා පුංචි ව්‍යාපාරයක් කරනවා ඒ දේවල් කරගන්න ඇත්තටම අම්මගේ හැයිය තමයි ගොඩක් තියෙන්නේ මගේ ජීවිතේ හැම දෙයකටම මගේ මහත්තයා මගේ දරුවෝ දෙන්න මගේ ලොකු අම්මා අච්චි සීයයි හැමෝමත් එක්ක අපේ පවුලේ හැම දෙයකටම අපේ හයිය අපේ අම්මා මගේ අම්මා ඇත්තටම මගේ අම්මා
මතකුදු වෙන්න ඕනේ. නිවන රේඩියෝ සත්කාරය සියහන්ඩ 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 මව්පිය සෙනෙහසට වැති බර පිදුම දයාවී සිහිලස. ඇත්තටම ඔබේ අම්මා ඔබට ලොකු විශාල ශක්තියක්, හරියට එක මහමෙරු පර්වතක් වගේ. ඔබේ අම්මා බර දරාගෙන ඔබේ ජීවිතයට, ඔබේ විශේෂයෙන්ම අද ඔබේ පවුල් ජීවිතය සුන්දරව ගත කරන්න හොඳ බිරිඳක්, සුන්දර අම්මා කෙනෙක් වෙන්නට ඔබට ලොකු ශක්තියක් දෙනවා. ඒක ඔබේ වචනයෙන් ඔබ අපිට කිව්වා. ඉතින් ඒ ආදරණීය අම්මට ස්තුතියි අම්මේ කියලා ඔබේ හඬින්ම ඇයව අමතන්නට, ආදරේ මං අම්මි කියලා එයට කියන්නට අවස්ථාවයි මේ. අපිට සියලුම යුතුකම් ඉෂ්ට කරලා තවටත් මගේ අම්මා අපි දෙන්න වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කරනවා. ඒ වුණාට අපෙන් පෙරලා යුතුකම් එයා බලාපොරොත්තු නොවුණත් එයා වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම මම කරනවා, අපි කරනවා, මායි මගේ මල්ලී කරනවා. ඒ වගේම තමයි අපෙන් යුතුකම් ලබන්න මගේ තාත්තා ජීවතුන් අතර නැහැ. මගේ තාත්තා මතක් වෙන හැම සැරයක් මොහොතක් පාසාම මගේ ඇස්වලට කඳුළු පිරෙනවා. මම මගේ තාත්තට ගොඩක් ආදරෙයි. හැමදාම මම පින් දෙනවා මගේ තාත්තට. උපදින හැම ආත්මිකම ඔයයි තාත්තයි, මගේ අපේ අම්මයි තාත්තයි වෙලා ඉපදෙන්න ඕනේ. අපේ අතින් කවදාකවත් මාට වරදක් නොවෙන්න ඕනේ. ඔගොල්ලන්ගේ පුංචිවත් හිත රිදවීමක් නොවෙන්න ඕනේ. මතු උපදින සංසාරේ ඔයාලගේ දරුවෝ වෙලා හොඳින් ජීවත් වෙන්න මම ප්‍රාර්ථනා කරනවා. Thank you.
සිත් කලුවා ඔබේ අතින් මා නිමෙවූ සිතුවම් කලායසට මිහිරක් වූවා ඔබේ ගත මිහි තුල සැඟවී ගිය සඳ මාදිර නැත තනිවී මව්පිය සෙනෙහසට බැතිබර පිදුම දයාවී සිහිලස. ඒ වගේම සොනාලි සෝදියගෙන් මං අහන්න කැමති මේ සියහඬ රේඩියෝව තුලින් අපි කරන මව්පිය සෙනෙහසට බැතිබර පිදුම දයාවී සිහිලස වැඩසටහන ගැන ඔබට කුමක්ද හිතෙන්නේ? සියහඬ රේඩියෝ චැනල් එකට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව ලබා දුන්නට. දුර්ගා මහත්මියට මෙම වැඩසටහන සාර්ථක කරගෙන යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තව තවත් ඉදිරියට මෙවන් දේවල් හදවතට දැනෙන මෙවන් වැඩසටහන් කරගන්න ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් සමුගෙන යන්නටයි මේ සූදානම. මේ දිවි කතරේ සතුටින් ජීවිතය ගත කිරීමට අපිට ගොඩාක් කැපවීම කරන්න වෙනවා. ගොඩාක් දරා ගැනීම දරා ගන්නට වෙනවා. ඒ කාර්යයට වචනෙන් විස්තර කරන්න අපි කාටවත් නැහැ. නොසැලී ඉදිරියට යන්න නම් අපිට ගොඩාක් අයගේ හත්වැල අවශ්‍ය වෙනවා. දරුවන්ගේ ආදරය, දෙමව්පියන්ගේ ආදරය, සහෝදර සහෝදරියන්ගේ, සමාජය ආදරය, හැම දෙයක්ම අපිට දරාගෙන ලබාගෙන ඉදිරියට යන්නට වෙනවා. ඒ වගේම දිරිය මවක් ගැන ඇගේ දියණියගේ හඬින් අසන්නට අද මව්පිය සෙනෙහසට බැතිබර පිදුම දයාවේ සිහිලස සමග අපිට පුළුවන් වුණා. විශේෂයෙන්ම මම මේ මොහොතේ කියන්න කැමති සොනාලි සොයුරියගේ මව ඇත්තටම අපිටත් ආදරණීය මවක්. මුහුණු පුතේ වසර ගාණක් පුරා අපිත් එක්ක එකට ඉන්න සොයුරියා අම්මා කෙනෙක් තමයි කමිනි රූපසිංහ. අපි වැටෙන අවස්ථාවලදී විශේෂයෙන්ම මං ගැන කිව්වොත් මට උපදෙස් ඇගෙන් බොහෝ ලැබුණා. ඇත්තටම ආදරණීය අම්මා කෙනෙක්.
මම ඇයට ස්තුති කරන්න මේ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්නවා. කමනියක්කෝ ස්තුති. මට දීපු උපදෙස් මව ශක්තිමත් කරපු වාරානන්තයි. ඉතින් වාගේ දුව වගේම මමත් ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉදිරියටත් අපි එක්කමින්ද. ඔබේ ආදර්ශය, ඔබේ කැපවීම සමූහයක් වගේ එකට ඉද්දී ඔබ අපට දෙන ධීරිය ඒක මේ මුහුණු පොතේ අපිට ලොකු අතදීමක්, ලොකු මඟ පෙන්වීමක්, ආදරේ කමනියක් හැමදෑමක්. ඉතින් සියහඬ රේඩියෝවට මං අවංකම ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහනක් කරන්නට මට අවස්ථාව දීම ගැන. ඒ වගේම අද අපේ කතා බහට එකතු වූ සොනාලි සොයරියට මගේ අවංක ස්තුතිය. සමුගෙන යන්නම් අද ඊළඟ වැඩසටහන තුළින් ස්තුති යම් ස්තුති තාත්තේ කියන්න තවත් සොයරෙක්ව සියහඬ නිවසට එක්කගෙන එන අදහසින් සියහඬ රේඩියෝවේ සියලුම දෙනාට අවංක ස්තුතිය පුද කරන අතර සංස්කරණයෙන් මට සහාය වෙන උනිසි ජයතිලක සොයරියට මගේ අවංක ස්තුතිය. මව්පිය සෙනෙහසට බැතිබර පිදුම දයාවේ සිහිලස. එදා අපිට අපේ මව්පියන් දුන් ආදර්ශය, ආදරය රැකවරණය හෙට දිනදී අපි අපේ දරුවන්ට දෙමු. ලස්සන ලෝකයක් ගොඩනගන්නට මව්පිය සෙනෙහස, දරු සෙනෙහස තමයි මේ ලෝකයේ තියෙන උතුම්ම දේ. සමුගෙන යන්නම් ඔබ සියලු දෙනාටම ජෙසු පිහිටයි. මම දුර්ගා ප්‍රනාන්දු. දයාවී සිහිලස සියහඬ. Thank you.
ඔපෙනැලවිල්ලෙන් ලොවක් උතුරුලේ නිදනා විහඟගේ මිහිරෙන් හඬනා පැටවුන් සනසාලා පුතුනේ කියා හිස පිරිමදිනා මතු බවයෙත් මා ඔබේ පුතු වේවා රජකම් පවා අතහැර දමා දෙවියුත් ඔබ වැන්දා ආදරයේ කුල්පද මගේ සුදු අම්මා සියහඬ අහස පුරා ඇහෙන ඔබේ හඬ ඒ ඔබේ හඬයි මේ සියහඬයි සියහඬ රේඩියෝ ලොව ජනප්‍රියතම අන්තර්ජාල රේඩියෝ සත්කාරය සියහඬ